Kotabe Rajapaksa Mattuma, Mirate Janata, Isra, Pratignava Dunna, May Pasku Prahare to Sadarna Kernoiki. Namutanti me the Apitame, Evna Sakival in Penny Anne, May Raji Atam Pasha, May Pasku Prahare to summon the Bauta, Adavenakota, Yam Yam Saki Elieta Vilati. Kotabe Rajapaksa, E. Hitapu Janadipatuma, Eva Game, May Rate Buddhianshe, Major General Suresh Sale, Eva Game Raja Amatya, Pillean, Atulu, Vivida, Pirisakata, Metulin. අද වෙනකොට චෝදනාව ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා මේ රටේ දේශපාලන වාතාවරණය අනුව යම් යම් පුද්ගලයෝ මේ රජයේ ඇතුලේ බලගත් පුද්ගලයෝ ඒගොල්ලන්ට මේක ප්‍රශ්නයක් වෙනවා මේක ඇත්ත එළියට ආවොත්. ඒ හින්දා මේ ඇත්ත සංගවලා තමන්ගේ බලය ආරක්ෂා කරලා තමන්ගේ බලය මගින් මේ අපරාධයෙන් බේරීමට මේ පුද්ගලයෝ කටයුතු කරන බව අපිට මේ වෙනකොට ඉතාම පැහැදිලි වෙලා. දැන් ගෝඨාභය රාජපක්ෂ කියනවා මේ මුස්ලිම් අන්තවාදියේ සිංහල බෞද්ධ නායකයෙක්ව මේ රටේ ජනාධිපති කරන්න බෝම්බ ගහයිද කියලා එතුමා අහනවා. අපි කියනවා සහරාන් මේ රටේ බෝම්බ ගැව්වේ ඒ සහරාන්ගේ තියෙන ඉස්ලාම් අන්තවාදී අදහසින්ද? එතකොට සහරාන් ඒ අරමුණට යනකොට ඒ සහරාන්ව හොඳට බලාගෙන සහරාන්ට මොනවත් වෙන්න දෙන්නේ නැතුව සහරාන්ට මේ රටේ ආරක්ෂකාංශ වලට හසු වෙන්න දෙන්නේ නැතුව ෂාරාන්ට හොඳට පුහුණුවකුත් දීලා මේ හොඳට කෝඩිනේටඩ් ඇටෑක් එකක් කරන්න ඒ අවස්ථ උපදෙසුත් දීලා පුපුර්ණ ද්‍රව්‍ය සහ ආයුධ දීලා මේක කරාද කියලා තමයි අපේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒ සහරාන්ගේ අරමුණ එකක් වුණාට සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් මේ රටේ ජනාධිපති උනේ ගෝඨාභය රාජපක්ෂ කියලා මේ අවස්ථාවේදී මතක් බංගුවක් කට්ටිය කියනවා ජනාධිපතිවරණය වෙන්න ඉස්සෙල්ලා ඒගොල්ලන් දිනලලු හිටියේ පළාත් පාලන මැතිවරණේ අපිට මතක් ගන්න සිද්ධ වෙනවා ඔය පළාත් පාලන මැතිවරණයේ ඒ ප්‍රතිපල ආරං ආයමත් බලන්න ඒ පළාත් පාලන ප්‍රතිපල ඔක්කොම එකතු කරත් ඒ පළාත් පාලන ආයතනවල ඕගලන්ට 150ක් තිබුණේ නැහැ ඒ 150 වැඩි කරගන්න තමයි එක අරමුණක් මේ පාස්කු ප්‍රහාරයේ බෝම්බ ප්‍රහාරයේ ඉල්ල කරේ කියලා තමයි ඔබතුමාලාට චෝදනා එල්ලවලා තියෙන්නේ Garu Mantri Niroshan Pereira Mama Kinoa, Jati under Parekshin at Mama Sudana. Uba Vipaxi Hitia, Tepawaton Nekawada de Matakian, Mama Sudana. Bomba Prahari Siduela Avasan. Illa Su Janadi Patiria, Obey Naika at Bale then Idripatuna. Miss Il Amata Kerla. Bolanda Adaha Sidripatiri Magana, Mama Kanaga Twinoa. පහළවෙනකොට ජෝසප් පරාසිම් ගම් ඝාතනය සම්බන්ධව ඔය කියන මිනිස්සයා ඔය පිල්ලයන් කියන මිනිමරුවා හිටියා ඇතුලේ. එතකොට ඒ කාලේ තමයි ඔය කාන්තක්ගුඩියේ සිද්ධියක් සම්බන්ධව සහරාන්ගේ කට්ටියත් ඇතුලට ගියේ. එතකොට මේ දෙගොල්ලෝ තමයි මෙතනින් අසාඩ් මෞලානා කියන විදියට සම්බන්ධ වෙලා. එතකොට මෙයා ඒ කට්ටියව වනාත විල්ලුවේදී කලේට සම්බන්ධ කරලා මේ වැඩේ සැලසුම් කරුවේ. ඒ නිසා පැහැදිලිවම මේවා කියනකොට ඉන්න බෑ. දැන් මේ සේරම බලය වෙනුවෙන් කරපු ක්‍රියාත්මක කරපු කුමන්ත්‍රණ මොකද අපි දැක්ක දවස් 52 කුමන්ත්‍රණය දවස් 52 කුමන්ත්‍රණය අසාර්ථක වුණ අධිකරණයේ ඉදිරියේ ඒ දවස් 52 කුමන්ත්‍රණය අසාර්ථක වුණාට පස්සේ මේගොල්ලෝ ප්ලෑන් B ක්‍රියාත්මක කරන්න කඩිනම් වුණා හරාන්ගේ බිරිඳ හාදියා ඈගේ කට උත්තරේ බොහොම පැහැදිලිවම කියලා තියෙනවා අබුහින් කියලා පුද්ගලයෙක් සම්බන්ධව හාදියා කියලා තියෙනවා මේ අබුහින් කියන පුද්ගලයා තමයි මේ ප්‍රහාරය කඩිනම් කරන්න කියලා කිව්වේ කියලා එතකොට ඊයේ අපිට ලැජ්ජයි මේ පාර්ලිමේන්තුවේ කාරක සභාවකට ආපු පොලිසිය නිලධාරීන් කියලා තියෙනවා අබුහින් කියන්නේ මිත්‍යාවක් කියලා. එතකොට අබුහින් මිත්‍යාවක් නම් ආදියා කියන්නේ බොරුද? මේ සිදුවීම සිදුවෙන්නේ 2019 අප්‍රේල් මාසෙ. එතකොට 2015 බලයට නිහපාල් නාණ්ඩු. එතකොට මේ කාල සීමාවෙදී ඒ අයට අවශ්‍ය කරන පහසුකම් ලබා දුන්නයි කියලා කියන්නේ ඔබතුමල්ලා. එහෙමනම් ඔබතුමල්ලා කාලේ තමයි සාහරාන්න ෆෝම් කරලා තියෙන්නේ. අවශ්‍ය පහසුකම් දීලා තියෙන්නේ. එහෙම කරපු කරා නම් ඒක වැරදි. මං හිතන්නේ කවදාත් කිසිම රජයක් එහෙම කරනවා කියලා. හැබැයි එහෙම කරා නම් එතුමල්ලා ඒ වරද්ද පිළිබාර ගන්න ඕනේ. මේක මේ රාජපක්ෂ භීෂණයක් ඇති කරන්න එපා. මේක වැරදි පැත්තට මේ පරීක්ෂණ ගෙන යන්න ඉඩ දෙන්න එපා. මේකත් කතා කරන්නේ අද දවසේ මේ දේශපාලන වාසියක් ගන්න එන ගරුකත් නියෝජ්‍ය කතානායකතුමනි. හරි වැරදි මෙව්වා. මිනිසු දුක් විඳිනවා අදටත් ගම් මට්ටමේ. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ